මහාමාරක සටනක් කතාවක් කරන්න වුණා ලංකාවේ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරගන්න පාර්ලිමේන්තුව තුළ. ගෙදර නෙමෙයි පාර්ලිමේන්තුව තුළ. අපි වැලිපීල්ලෙන් ගල්ලෑල්ලටනකොට මිනිස්සු විරුද්ධ වුණා. ගල්ලෑල්ලෙන් කොපිපොතට යනකොට මිනිස්සු විරුද්ධ වුණා. දැන් කොපිපොතෙන් ඩිජිටල් අයිපැඩ් එකට යනකොට මිනිස්සු විරුද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්, විපක්ෂය කරන දෙයක්. දැන් මං ආගෙන හිටියා ගරු කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියනවා අප නයන නැහැල්. ආර්ථිකය දියුණුවෙන් අප නයන නැහැල්. අප නයන ස්වාසිලන්තට අරින්න බෑ. අප නයන අරින්න වෙළඳ ගිවිසුම් ඕනි. වෙළඳ ගිවිසුමක් ගහපුවම සිංගප්පූරුව එක්ක, වෙළඳ ගිවිසුමක් ගහපුවම චීනෙත් එක්ක, වෙළඳ ගිවිසුමක් රටවල් බුද්ධිමත් රටවල් එක්ක ගන්නකොට අන්න සරම උස්සගෙන රට වටේ දුවනවා. මෙන්න රට පාවා දෙනවා. මේකයි මේකයි මේ රටේ මං කිව්වේ අර පිච් එක කාලා තිබ්බ පිච් එක සෙල්ලම් කරන්න අපිට උනා කියන එක මතක තියාගන්න. හැබැයි අපි මොකද්ද කරේ? අපේ මිත්‍රයව දකින දකින පාරට අපේ ගම්වල නම් හසරි සිල්ලට ඕන ගමක දන් දෙල්ලන්න පුළුවන්. ඇයි ඒ? සුවසරිය වැඩසටහන නිසා. මේ සුවසරිය වැඩසටහනේ මොකද්ද උනේ? මම බොරුව නෙමෙයි මුලසුන ප්‍රවන්තතුමනි කියන්නේ ඔබතුමාට මේ කාටත් ඇද තමන්ගේ ආසන වලට ගියාම ලෙඩෙක් බේරගන්න, ලෙඩෙක්ට ජීවත් වෙන්න අපේ අම්මා තාත්තාව බේරගන්න අපිට විනාඩි 5ක දෙයක් තිබුණා නම් ඒ දේ ගෙනල්ලා දුන්නේ මේ ආණ්ඩුව. ඒකට පින් දහස් වාරයක් ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි. නිකන් හිතලා බලන්න, පපුවේ අමාරුවක් ඇතුළ කොයිද දුවන්නේ? ඌව බලාද බදුල්ල දිස්ත්‍රික්කේ මහරෝවල ගත්තොත් කැටිලැබ් එකක් තාම නැහැ. ඒත් සෞඛ්‍ය අමාත්‍යතුමා අපිට කැටිලැබ් එකක් දුන්නා, කිඩ්නි එකක් දුන්නා. මුළු පළාතෙම උසම බිල්ඩිමක් තියෙන්නේ දැන් ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙ දැන් අපෙන් අහනවා මේ අයවැය මොකද්ද උනේ? ඉලෙක්ෂන් බජට් එකක් නොදකින් ඉඳලා ඉලෙක්ෂන් බජට් එකක් එන්නේ කොහොමද? මේක ඉලෙක්ෂන් බජට් නෙමෙයි, හදවත අල්ලපු බජට් එකක්. අර මං හාගෙන එක මන්ත්‍රීවරයෙක් කියන හෝම් ස්වීට් හෝම් හෝම් ස්වීට් හෝම් ට්‍රේන් ස්වීට් ට්‍රේන් ට්‍රේන් ස්වීට් ට්‍රේන් කියලා අපිටත් කියන්න තිබුණා. අපි එහෙම කියන්නේ නැහැ. දරු මොනසම ඔබගේ මන්ත්‍රීතුමනි, උසුළු විසුළු කරන්න නරකයි. ගම්වල දින දෙමව්පියන්ට තියෙන ලොකුම ලොකුම ප්‍රශ්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේන එක පවුල එක ගෙදර ඉන්නවා, ළමයි 3ක් 4ක් අසාද බැඳගෙන ළමයි දරු පවුල් හදාගෙන අම්මා තාත්තා ජීවත් වෙනකම් මැරි මැරි ඉපදෙනවා. ළමයට ගේ හදලා දෙන්නේ කොහොමද? මං දැක්කා ඊයේ පෙරේදා තව කෙනෙක් කියනවා විජාතික බලවේගයක් මේ කරගෙන ඉන්නේ. මේ ඉඩම් ටික දීලා ඉඩම් ටික ඊට පස්සේ බැංකුවට අල්ලගෙන බැංකුවේ මේ වගේ මහා වහ පච කියන මිනිස්සු උප්පන්න දෙකක් තියෙනවා. හැබැයි කියන කාට උප්පන්න දෙකක් තියෙනවා. එයාගේ අයියා කෙනෙකුත් ඉන්නවා, එයාගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා. ඉතින් ණය දෙකක් ගන්න පුළුවන් මිනිහට. ඇත්තට බැලුවොත්